මේ ආණ්ඩුව අද කෝට්ටාව රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව අද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ආසන්න බලය ලබා ගන්න තියෙනවා. අතනගතුමා සමග සංඛ්‍යාව 150යි. අතනගතුමා නැත්නම් 146යි. මේ තුනෙන් එකක් තියෙනවා. අපේ පැත්තෙම ගක් අය ඒකන කනකට වෙලා ඉන්නවා. මොකද අපි ආණ්ඩුව බලය අල්ලන්න තමයි ඡන්ද කරේ. සෙල්ලම් කරන්න නෙවෙයිනේ. මොකද බැරි වුණා. ජනතාව වෙන විදිහට තීන්දුව ගත්තා. බෞද්ධ ජනතාව ප්‍රශ්නයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදයක. මම නම් ඒක සාධකව බලනවා. මොකද කාරණා මොකද්ද? රටේ ජාතික ප්‍රශ්නය පවතිනවා. ඒ නිසා තමයි රටේ යුද්ධයක් සිදු වුණේ. ත්‍රස්තවාදය උතුරේකට වමනක් වෙයි. දකුණේ 70 80 ගන්න තිබුණා. නැවත මේ රටේ යුද්ධයක් එපා. සන්නද්ධ කරලිය එපා. සිංහල අපි, දමිල අපි, මුස්ලිම් අපි එක බවගේ දරුවෝ වැඩි වෙන අපි ජීවත් වෙන කාලේ උදා වෙලා තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුවට බලකීමක් තියෙනවා. මතකයි 2009 යුද්ධය අවසන් කර පසුව දෙසැම්බර් මාසේ 10 වෙනිදා අද උපන්දිනය. එවිට ජනාධිපති අද වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂතුමා මට දුරගතරෙන් අමතා සුබපැතුවා. එම අවුරුදේ තුමා අමතකොන්න නැතුව අර සුබපතන. අපේ ආණ්ඩු කාලෙත් අපේ අගමැතිතුමා සුබපතන්නේ නැහැ. අපේ ජනාධිපතිමට අඬගාඩේ නැහැ. නමුත් පක්ෂ නායක මහින්ද මාධ්‍යවට අඬගාලා සුබපතනවා. එතුම එතුම ලක්ෂණය. ඔස්ට්‍රිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාව විදීම දාත් වෙනදා. ඔස්ට්‍රේලියාවට අඬගාලා මෙතුමා සුබපතුවා. එමෙ කියන සිතන්න එපා. දෙටන්නේ මනෝගර ඡණ්ඩ ඉන්නවා කියලා. එහෙම නැහැ. ප්‍රතිපති ගමන් කරන එක්කෙනෙක්. ප්‍රශ්නයක් නැත්ත කතා කරන්න එපායි කියන්නාවි එක මෙන්න මේකයි එතකොට 2009 එතුමාට මම ප්‍රකට කතා කරනකොට එතුමාට එක ඉල්ලීමක් කරා ඒවට ජනාධිපතිතුමා මොකද යුද්ධය උදව අවසන් කරා යුද්ධයකට විශේෂ මතභේද තිබුණා උනාට උදව අවසන් කරලා ඉවරයි යුද්ධ නැති බව ගැන සතුටු වෙනවා ප්‍රශ්නයක් නැහැ නමුත් ඒ වගේම ජාතික ප්‍රශ්න අවසන් කරන්න උදවට පුළුවන් ඒක ඇයි මේ රටේ ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය උතුමා දිනාගෙන ඉන්නවා ජාතික ප්‍රශ්න අවසන් කරන්න ඕන නම් සිංහල ජනතාවගේ සහෝදර සිංහල ජනතාවගේ කැමැත්ත විශ්වාසය ලබාගත තමයි අවසන් කරන්න පුළුවන් කියලා මතය මට එමදාම දරනවා ඉන්දියාවට ගිහිල්ලා ඇමරිකාවට ගිහිල්ලා UN එකට ගිහිල්ලා යුද්ධ කරලා අපි අවසන් කරන්න බෑ අපි එක රටේ තුල ජීවත් වෙන අපේම සහෝදර සිංහල ජනතාවගේ දිනාගත්තරන් තමයි කැමැත්ත ලබාගත්තරන් තමයි ජාතික ප්‍රශ්නයට ස්ථීරවස්තු වෙලා බලන්න පුළුවන් කියලා මතය මම එමදාම දරනවා මතක් කරගන්න තුමාට එනිසා මම කිව්වා ඔබතුමා උත්තරනගර ජනතාවට එටනිද්දා වෙන මීලමක් දුන්නත් තරී සිංහල ජනතාව නියඬව ඉන්නවා අපේ නායකයා මොකද කාරණා උඩද මේ කරලා තියෙන කියලා ඉතරයි ඉතයි නමුත් පිට අපේ නායකයා වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රාදේශීය බව දුන්නත් තරී උන්න රට වික්කා කියලා කියයි සිංහල ජනතාව කාරණා මොකද්ද සිංහල ජනතාව විශ්වාසය දිනාගෙන ඉන්න නායකයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්නවා ඒකත් ඒක ඒ නිසා අනිත්වන එදා කිව්වා කරුණාකරපතුමා ජාතික ප්‍රශ්න විශ්වවිද්‍යාල ලබා දෙන්න. නමුත් ඒක සිදු කරේ නැහැ. ඒ නිසා තමයි 2015 යාණ්ඩ පෙරදුණු. දැන් හරි එතුමාලට පුරණේක බලය ලැබලා තියෙනවා. ඒක පාවිච්චි කරලා ජාතික ප්‍රශ්නය සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාස ලබාගත්ත, වැඩි විශ්වාස ලබාගත්ත. පක්ෂයක් ඇඩියට ජාතික ප්‍රශ්න විශ්වවිද්‍යාල ලබා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට සහෝදරය වන පිටරටේ ජනාධිපති කොට්ටේ රාජපක්ෂතුමාට දේශපාලන පිට කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. වාකි ඉල්ලීමක් කරන්න. ඇත්තයි. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සෑම ජාති ජනතාවගම ඡන්දය ලබාගත්ත පිළිගනි ලබාගත් එකම නායකයා සජීව විමසනතුමා කාටද දන්නව ඒක. ඒක ඇත්ත. නමුත් සිංහල ජනතාව අතර බෞද්ධ සිංහල ජනතාවගේ කැපතර බාගත් ජන නායක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒකද? යථාර්ථය. අතකට කරන්න එපායි. එනස එතුමා මේ අවස්ථාවේදී සිංහල ජනතාවගේ නායකයා ඇඩියට. රටේ ජනාධිපති ඇඩියට. රටේ අගමැති ඇඩියට. ප්‍රශ්න විසඳන්න. අපි ආර්ථික ප්‍රශ්නේ උඩ සමාජ ප්‍රශ්නේ උඩ ජීවන විද්‍යාව සම්බන්ධව අනික ප්‍රශ්න උඩ අපි ගාගමු ප්‍රශ්නයක් නැහැ. පදවිද කරගු ප්‍රශ්න නමුත් ජාතික ප්‍රශ්නේ සම්බන්ධව උතුමාලා සිංහල ජනතාව සතර බාගෙන දෙමළ මුස්ලිම් ජනතාවත් එකතු කරගෙන විසම ලබා දෙනවා නම් විසමට අපේ සන්දහානය පමණක් නෙවෙයි සමග ජනමානවේ පමණක් නෙවෙයි ඒ නායක සජීව රාජපක්ෂතුමා සම්බු සහයෝගය ලබා දෙනවා කියලා මට මේ සර කියන්න පුළුවන් ඇත්ත ඒක breaking.lk